සිරසරූප වාහිනිය සති අන්තයේදී විකාශනය වීමට නියමිත ද වොයිස් ටීම් ශ්‍රී ලංකා සීසන් 2 වැඩසටහනේ කෝච්චස්ලා කවුද කියලා දැනගන්න ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා. සිරස මේබෙද්දී පූර්ව ප්‍රචාරක පට ඔස්සේ කෝච්චස්ලා කවුද කියලා අපිට පෙන්වනවා. හැබැයි ඒ කවුද කියලා අඳුරගන්න නම් ටිකක් අමාරුයි. මම කියන්නම් හරියටම ඒ කෝච්චස්ලා කවුද කියලා. The Voice Teen Sri Lanka කියන්නේ අන්තර්ජාතික මට්ටමේ වැඩසටහනක්. මේ තරගාවලිය අන්තර්ජාතික නීති රීති සමූහයක් සමග සිදු කරන අන්තර්ජාතික වැඩක්. ඒ වගේම මේ වැඩසටහනේ කෝච්චස්ලා සිලෙක්ට් කිරීම වගේම අනෙක් සියලුම වැඩ වොයිස් බයිබල් ලෙස හැඳින්වෙන නීති රීති සමූහයක් යටතේ සිදු වෙනවා. ඒ වගේම කෝච්චස්ලා සිලෙක්ට් කරද්දී විවිධ පරාසයන් ඔස්සේ ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් බලලා තමයි ඔවුන් සිලෙක්ට් කරන්නේ. The Voice Teen Sri Lanka Season 2 තරගාවලිය Season 1 තරගාවලිය වගේම පිරිමි දෙදෙනෙකුට හා කාන්තාවන් දෙදෙනෙකුට පිණිසුරු වසන හිමි වෙනවා. සිරස සුපර්ස්ටාර් සීසන් 2 සුපිරිතරු මාවතෙන් ලංකාවේ සුපිරිතරුවක් බවට පත් වුණ සංක දිනෙත් එක් විනිසුරු වසනකට හිමිකම් කියනවා. ඔහු ලංකාවේ ඉන්න දක්ෂ නිහතමානී ගායක ගීත රචකයෙක්. 37 වැනි අන්තර්ජාතික සිග්නික් සම්මාන උළෙලේදී ජනප්‍රිය ගායකයා ලෙස ඔහු සම්මාන දිනා ගන්නවා. ඔහු පීපල් සින් නිල්සන් වගේ සම්මානවලට පවා නිර්දේශ වෙනවා. අනෙක් විනිසුරු අසන ලංකාවේ තාරුණ්‍ය හදබැති ගායක ලාසින්යෝ හෙවත් ලහිරු පෙරේරා විසින් හිමිකරගෙන තිබෙනවා. ලංකාවේ සංගීතය රම්බෙරි හරහා වෙනස්ම ආරකට අරන් ගිය ලාසින්යෝ කියන්නේ කෙලින් කතා කරන චරිතයක්. ලංකාවේ ඉතා ජනප්‍රිය ගායකෙක් සංගීතඥයෙක් වගේම ඔහු සංගීත නිෂ්පාදකවරයෙක්. මියුසික් අවන් රෙකෝඩ්ස් අයිතිකරුවා වන්නේ ලහිරු පෙරේරායි. විනිසුරු අසුන් දෙකකට ඔවුන් හිමිකම් කියද්දී ඉතිරි විනිසුරු අසුන් දෙකට හිමිකම් කියන කාන්තා චරිත දෙක වන්නේ යුනික් වොයිස් එකකට හිමිකම් කියන ගායන හැකියාව උපතින්ම අරන්නාව ලංකාවේ දායාදයක් ලෙස කලාවට උරුමකම් කියන රයිනි ගුණතිලක. ද වොයිස් ටීන් සීසන් 1 වැඩසටහනේ ද විනිසුරුවරියක් ලෙස කටයුතු කළ ඇය ද වොයිස් ටීන් සීසන් 2 තරගාවලියේද විනිසුරු අසනක් හිමිකර ගැනීමට තරම් වාසනාවන්ත වෙනවා. උපතින් අරන්නාව හැකියාවේ වැඩදාන රයිනි ඇමරිකාවේ එද්දි ද වොයිස් තරගාවලියට සහභාගී වෙලා බ්ලයින් ඔඩිෂන් වලට පවා සිලෙක්ට් වෙලා තියෙනවා. අනෙක් විනිසුරු අසනට හිමිකම් කියන්නේ වර්තමාන තාරුණ්‍ය හදවතට කතා කරන හිතනිවන හඬක් තියෙන අභිෂේක විමලවීර. ඇයි ගායිකාවක් චිත්‍රපට පසුබිම් ගායිකාවක් වගේම ගීත රචනා කරනවා. 2006 දී ඉන්දියාවේ ලක්නෝවේ බාත්කන්න සංගීත ආයතනයේ සංගීත විශාරද ලබාගත් ඇය 2013 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංගීතය සඳහා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නවා. 2019 දී ඇය සංගීතය පිළිබඳ කථිකාචාර්යවරියක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා. අති දක්ෂ ප්‍රවීණ විනිසුරු මඩුල්ලක්ක ලංකාවේ ඉතා දක්ෂ ගායන හැකියාවක් තියෙන තරුණ තරුණියන්ගේ මේ සුසංයෝගයෙන් ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන ද වොයිස් ටීන් ශ්‍රී ලංකා සීසන් 2 වැඩසටහනද ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් වැඩසටහනක් වනු අනුමානයි.